පහුගේ කල් නිරන්තරයෙන් පෙන්න හිටිය රුවන්ගේ රත්නායක දැන් වැඩිය දකින්නට නැහැ. මේ සුන්දර රංගන ශිල්පිනිය ඇගේ අලුත්ම තොරතුරු පුවත්පතක් හමුවේ කියලා තිබුණේ මෙහෙමයි. මේ දවස්වල රුවන්ගේ නිදහසේ ඉන්නා වගේ. ඇත්තටම මේ දවස්වල විශේෂ වැඩක් කරන්නේ නැහැ. ඒ නිසා ලොකු කාර්යබහුලත්වයක් නැහැ. නිර්මාණ වලින් රුවන්ගේ දකින්නේ නැත්තේ ඇයි? හොඳ නිර්මාණ වලට ආරාධනා ලැබුණේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. රංගනයෙන් ඈත් වෙන සූදානමක් නැහැ නේද? නැහැ. රංගනයෙන් ඈත් වෙලා නැහැ. මම නිර්මාණ වලින් පේන්න හිටියේ නැති කාලේ මට ආරාධනා ලැබුණා විවිධ නිර්මාණ වලට. හැබැයි මේ නිර්මාණ මට සෑහීමකට පත්වන්න පුළුවන් තරමේ අවස්ථා නෙමෙයි. චරිතයේ ලැබෙන මුදල කියන විවිධ කාරණා මත මට ඒ ආරාධනය අතාරින්න වුණා. මම බලාපොරොත්තු වූ විදිහේ රඟපෑමක් ඉදිරිපත් කරන්න පුළුවන් විදිහේ චරිතයක් ළඟදී ලැබුණේ නැහැ. රුවන්ගේ ලැබෙන හැම දෙයක්ම බාර ගන්නෑ නේද? ඔව් මම ලැබෙන හැම එකක්ම කරන්නේ නැහැ. වෙන සිදී විශේෂත්වයක් තියෙන නිර්මාණයක් නම් මම ඒකට සම්බන්ධ වෙන්න කැමතියි. රුවන්ගේට බොහෝ දෙනාගේ ආදරය හිමි වුණා. රංගනේ නිහඬවම ඔබ ආදරය කරන ප්‍රේක්ෂකයින්ට කරන අසාධාරණයක් කියලා හිතන්නේ නැද්ද? මම හිතන්නේ ප්‍රේක්ෂකය බලාපොරොත්තු වෙනවා කියලා අපි පෞද්ගලික වාසනාවන්ත දේවල් කරන්නේ නැහැ. ලැබෙන හැම දෙයක්ම කරනවට වඩා හිතේ ලැබෙන දේක් ඉවල හිටලා හරි කළොත් ප්‍රේක්ෂකය හැමදාම අපිට ආදරය කරයි. නිර්මාණයේ රංගුව නොදකින නිසා ප්‍රේක්ෂකීන්ට ඔබ අමතක වෙලා යයිද? එහෙම වෙන එකක් නැහැ. මොකද නිර්මාණවල පේන්න හෙඩි නැත්තත් මග තොටින් මුණ ගැහෙන අය පවා තාමත් අහනවා ඇයි මේ දවස්වල නිර්මාණයක නැත්තේ කියලා. ප්‍රතිචාරවල වෙනසක් නැහැ. මොන විදිහේ චරිතද රුවන්ගේ බලාපොරොත්තු වෙන්නේ? මම විවිධත්වයක් තියෙන චරිතවලට කැමතියි. පිරි පිටපත කේවාදී මඩේ චරිතය දැයනවා නම් මම ඒකට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ දේ බාර ගන්නවා. හැමදාම එක විදිහේ චරිත කරන්න මම කැමති නැහැ. රුවන්ගේ වැඩ කරද්දී අධ්‍යක්ෂකවරු තෝරනවද? නැහැ, මම අධ්‍යක්ෂකවරු තෝරන්නේ නැහැ. ලැබෙන චරිතය මොන වගේද කියන දේ ගැන මම මුලින් හිතනවා. අලුත් වැඩකින් ළඟදී දකින්න ලැබෙයිද? පිළිනාටකට ආරාධනා ලැබුණා. ඒ ගැන තාම සාකච්ඡා කරමින් ඉන්නේ. කොහොම වුණත් හොඳ වැඩකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න තමයි උත්සාහ කරන්නේ. පිළිනාට වල රංග නොපෑවට රුවන්ගේ සිනමාව නම් වෙනස් වැඩක් කළා කියලා ආරංචි. මේක මාස දෙකකට විතර කලින් සුමිත් කුමාර මහත්මයාගේ සුඛා තෙරණී චිත්‍රපටයට මා සම්බන්ධ වුණා. සිරි දේනියක් සහ මෙහෙණින් වහන්සේ කෙනෙක්ගේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. අනිවාර්යෙන් මේ ලොකු වෙනසක් වෙයි. මොකද මම මේට කලින් මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ චරිතයක් කරලා නැහැ. ඒ චරිතය වෙනුවෙන් කිසිමුණු කරන්න උනාද? වෙනම වෙනසක් කරන්න ඕනේ නැහැ. මං සිටු දේනිය ලෙස චරිතය නිරූපණය කරන නිසා කොන්න කපන්න උනේ නැහැ. ඒට අවශ්‍ය විදිහට විකල්පයක් පාවිච්චි කරා. දැන් රුවන්ගේ පෙම්වතියක් නේද? ඔව් මං පෙම්වතියක්. ඔහු කවුද කියලා කියන්න කැමති නැද්ද? එයා ගැන විතර පස්ස කියන්නම්. එයා ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙවෙයි කියලා දැනට කියන්නම්. විවාහයට තව ගොඩක් කල් දුරයිද? ඔව් තව ටිකක් දුර තියෙනවා කියලායි ඇයි කියලා තිබුණේ. subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.